Miss Traveller. Explore, revive, discover. Miss Traveller, Tamasha's Diary. Miss Sundara Japan e ada dawasedi mama thoragatte Tochigi kiyana city ekaya widinna. Ithin winter ekene mama me travel karanne Japan e. Ithin mage voice ekath gihilla tiyenne. Habai voice එක නැතිුණත් mama Tochigi awata travel කරනවා කියලා mama හිතුවා. So travelers, are you ready to travel with me? This is Miss Traveller, Tamasha's Diary in Tochigi. Miss Traveller, Tamasha's Diary. Tochigi ගැන කතා බහ කරනවා නම් ටෝකියෝ ඉඳන් කිලෝමීටර් 135ක් විතර ඈතින් තමයි ටෝචිගි සිටි එක පිහිටලා තියෙන්නේ. ඉතින් ටෝචිගි ගැන තවත් මම දකින විශේෂම කාරණාවක් තමයි සුන්දර කඳුපන්දි වළල්ලකින් තමයි මේ සුන්දර නගරය වට වෙලා තියෙන්නේ. ඉතින් ජපානයේ සංචාරය කරන ඔබට අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ටෝචිගි එන්න අමතක කරන්න එපා. Miss Traveller, Tamasha's Diary. Tochigi ඇවිදිනකොට මුලින්ම ආවේ ඔරිහිමේ ජින්ජා වලට. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ සිටි එකේ විතරක් නෙමෙයි වෙන සිටිස් වල ඉන්න ආදරවන්තය තමන්ගේ ආදරයට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ගේ ආදරවන්තියගේ හෝ තමන්ගේ ආදරවන්තයාගේ අත තාම තමන්ගේ කරගන්න හැකියාවක් ලැබිලා නැත්නම් ආදර කතා වලට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම් එකතු වෙන්න බාරහාර වෙන්න එන්න ප්‍රධානම තැන තමයි මෙතන. ඔන්න ඔය කියපු කාරණාවට තමයි මෙතන වැඩියෙන්ම විශේෂ වෙලා තියෙන්නේ. වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන තැන කොයි වගේද කියලා අපි ආවිදලාම බලමු. ගමන් කලින් කිව්වනේ තමන්ගේ ආදර කතාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ආදර කතාවේ ප්‍රශ්නේ විසඳිලා තමන් ආදරය කරන එක්කෙනත් එක්ක සදාකාලිකව සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා බාරහාර වෙන්න තමයි මෙතනට එන්නේ කියලා. ඉතින් ඔන්න තියනවා ඒ වගේ ප්‍රාර්ථනා කරපු බොහෝ දෙනාගේ ඉබ්බෝ. ඉතින් මේ වගේ heart එක හැඩැති heart එක හැඩයට තියෙන මේ වගේ ඉබ්බෙක් අරගෙන තමන් ආදරය කරන කෙනත් එක්ක ඇවිල්ලා මෙතන ලොක් කරනවා. ඊට පස්සේ ඒ කායන ප්‍රාර්ථනෙන් දෙන්නම හිතනවා අපේ ආදර කතාවට එන සියලුම කරදර නැති වෙලා අපි දෙන්නට සදාකාලික ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒ විශ් එකත් එක තමයි මෙතනින් පිට වෙලා යන්නේ. ඉතින් ඔන්න මට chance එක තියෙනවා මේ heart එකක් හදති ඉබ්බෙක් මෙතන lock කළා මගේ ආදර කතාවටත් බාධා එන්නේ නැතුව සාර්ථකව සරපකාරයෙන්ම සදාකාලිකව සතුටින් ඉන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. මොකද කියන්නේ මම මගේ ආදර කතාව වෙනුවෙන් එහෙම කරන්නද එහෙම නැත්නම් බලාගෙන ඕගොල්ලෝ හැමෝගෙම ආදර කතා සරපකාරයෙන්ම සාර්ථක වෙන්න කියන ඒකායන ප්‍රාර්ථනෙන් මම මේ ඉබ්බව ලොක් කරන්නද මම හිතන්නේ ඒ කාරණා හොඳයිනේ. ඉතින් බලාගෙන ඕගොල්ලෝ හැමෝගෙම හැම ආදර කතාවක්ම සාර්ථක වෙන්න කියලා මම මෙතන ඉබ්බෙක් ලොක් කරන්න. Of Southeast Asia, a world of enchantment awaits. From lively cities to ancient Mahayana temples, this captivating land invites you to explore its hidden treasures, the warmth of its people, the richness of its culture, and the timeless beauty of this golden land. Stay tuned for an unforgettable journey. Mingalaba, Myanmar. ආසියාවේ ඓතිහාසික උරුමයන් සොයා යමින් සොඳුරු මියන්මාරයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් විඳගන්න. ස්මාර්ට් ට්‍රැවල්ස් ඔබේ සංචාර සිහිනය සැබෑ කරයි. ඉතින් ඔන්න මම අර කලින් කිව්ව විදියට තමන් ආදරය කරන කෙනෙක් එක්ක ඇවිල්ලා අර ඉබ්බව අතන හයි කරා වගේම තවත් තියෙනවා නම් ප්‍රශ්න අපිට ආදරයට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අනේ අපේ මේ ආදර කතාව සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්න කියලා තවත් විශ් එකක් කරන්න පුළුවන් තැනක් මෙතන තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඉතින් මම වැඩි දන්නේ නැහැ. හැබැයි මගේ වාසනාවට මගේ යාළුවෙක් හමුන ශ්‍රී ලාංකිකයෙක් අමාලි. බොහොම ස්තුතියි මගේ වැඩසටහනට සම්බන්ධ වෙනාට. ඉතින් අමාලි වලට කියන්නකෝ මේ රටේ කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක. එයා සූදානමින් ඉන්නවා මෙතෙන්ට ඇවිල්ලා විශ් කරන අය කොයි විදිහටද විශ් එක කරන්න ඕනි කියලා. හැබැයි unfortunately මට ලැන්ග්වේජ් එක බෑනේ. ඔන්න ඔයාර chance එක තියෙනවා මෙයාගෙන් අහලා දැනගන්න කොහොමද ඒ දේ කරන්න කියලා. කොහොමද විශ් එක කරන්නේ? ඔව් ඇත්තටම මෙතන තියෙනවා බෙරයක් වගේ ලී කොට දෙකක් තියෙනවා. මේකට මේ මිටියෙන් මේකට සද්දයක් දාන්න ඕනේ. ඉවර වෙලා අපි හිතේ තියෙන දේ වැඳලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊට පස්සේ ඒක හරියනවා කියලා තමයි කියන්නේ. ගොඩක් අය කියනවා අපේ නරක දේවල් තියෙනවා නම් ඒවා ගිලිහිලා හොඳ දේවල් අපිට ලැබෙනවා කියලා. ඒ දේ කරන්නේ කොහොමද කියලා මෙයා අපිට පෙන්නයි නේද? අපි ඇයි කියමුද? සුවිමසේ ඉමා දජබු. දජබු? ඔව්. Very good. Miss Traveller, Tamasha's Diary. ඔන්නදම ලෑස්ති වෙන්නේ ඔයගොල්ලොත් එක්ක උෂිකි ඩයිබුත්සු බුද්ධ ස්ටැචු එක බලන්න යන්න. උෂිකි ඩයිබුත්සු කියලා කියන්නේ ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ උෂිකි වල පිහිටි බුද්ධ ප්‍රතිමාවක්. 1993 නිම කරන ලද මේ ප්‍රතිමාව මීටර් 10ක, ඒ කියන්නේ අඩි වලින් කතා කළොත් අඩි 33ක පාදම සහ මීටර් 10ක නෙළුම් වේදිකාව ඇතුළුව මුළු මීටර් 120ක්, ඒ කියන්නේ අඩි 390ක උසකින් යුක්ත වෙනවා මේ බුද්ධ ප්‍රතිමාව. මේ ප්‍රතිමාව 1993 ඉඳලා 2008 දක්වා ලෝකයේ උසම බුද්ධ ප්‍රතිමාව ලෙසට වාර්තාවක් තබලා තිබුණා. නමුත් 2023 වන විට මේක ලෝකයේ පවතින ප්‍රතිමා අතරින් උසම ප්‍රතිමා අතරින් පස්වෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව ලෝකඩ වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ජපානයේ සැබෑ පිවිතුරු ඉඩම් පාසලේ නිර්මාතෘ විදියට සැලකෙන ශින්රාන්ගේ උපත සැමරීමට තමයි මේ ලෝකඩ වලින් නිර්මාණය වෙච්ච මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතනට එනවා නම් අනිවාර්යයෙන්ම හවස 4:00ට කලින් එන්න ඕනේ. මොකද හවස 4:00ට සේරම පාකින් ටික වහනවා. මෙතනට එන්න බෑ 4:00න් පස්සේ. ඒ නිසා මෙතනට එනවනම් අනිවාර්යයෙන්ම හවස 4:00ට කලින් එන්න. Miss Traveller, Tamasha's Diary. In the heart of Southeast Asia, a world of enchantment awaits. From lively cities to ancient Mahayana temples, this captivating land invites you to explore its hidden treasures, the warmth of its people, the richness of its culture, and the timeless beauty of this golden land. Stay tuned for an unforgettable journey. Mingalaba, Myanmar. ආසියාවේ ඓතිහාසික උරුමයන් සොයා යමින් සොඳුරු මියන්මාරයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් විඳ ගන්න. Smart Travels ඔබේ සංචාර සිහිනය සැබෑ කරයි. කොහොමද හොයාගන්න අමාරු නේද? හොයාගන්න අමාරු නෑ. බෑ මන් ටිකක් අසනීප වෙලා. මගේ වොයිස් එක එන්නෙත් නෑ. හැබැයි ඉතින් මගේ වැඩේ නවත්තන්න බෑනේ. බලාගෙන ප්‍රේක්ෂකයන් දන්නා මන් ටිකක් අසනීප වෙලා මගේ වොයිස් එක එන්නේ නෑ කියලා. හැබැයි මිස් ට්‍රැවල් මගේ වැඩසටහනේ මං ට්‍රැවල් කරන රටේ හෝ වේවා මං ට්‍රැවල් කරන සිටි එකේ හෝ වේවා ව්‍යවසායකයෙකුට මං අවස්ථාවක් ලබා දෙනවා. හේතුව තමයි අපේ රටේ ශ්‍රී ලාංකික ගැන රැකියා අවස්ථා තියෙනවා. මම මගේ වැඩසටහන හරහා ඒ අවස්ථාව උදා කරලා දෙනවා. ඉතින් අද දවසේදී මගේ මේ segment එකට එකතු වෙන්නේ Mr. චින්තක මෙන්ඩිස්. ඉතාම ආදරෙන් හයිබන් කියලා පිළිගන්නවා. ඉතින් අයියේ අද වෙනසකටත් එක්ක මම ටිකක් අසනීප වෙලා හින්දා අයියගේ ජීවිත කතාව අයියම තමයි අද මගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදා හදාගන්නේ. ඉතින් අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ට රැකියාව අවස්ථාවක් තියෙනවා නම් අයියට හැකියාව තියෙනවා මෙතෙන් පටන් මේ වෙලාව අරගෙන ඒ රැකියාව අවස්ථාව පිළිබඳ අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්න. එහෙනම් අවස්ථාව උදා වෙනවා. ඉබරාකි කෙනෙක්ගේ ජෝසෝෂීවල තියෙන ස්පයිස් ලංකා ආයතනයේට මම ඒකේ අධිපති චින්තක මෙන්ඩිස්. මම 1995 වර්ෂයේ ජපානයට ආවේ. ඇවිල්ලා 2000 වර්ෂයේදී පමණ මම ස්පයිස් ලංකා ආයතනය පටන් ගත්තා. පටන් අරගෙන දැනට 100%ක්ම ශ්‍රී ලාංකිකයින් තමයි මෙම ආයතනයේ වැඩ කරන්නේ. ඒගොල්ලන්ට මම ලංකාවේ අයට රැකියා අවස්ථා සලසලා දීලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ විශාල වශයෙන් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ලබා දෙන්න. ඇත්තටම පාසල් යන කාලේ ඉඳලා මට විදේශ රටකට යාමේ ආසාවක් තිබුණා. ඉතින් ජපානයට ආවම ඇත්තටම මුලින්ම මට අභියෝගයක් වුණේ භාෂාව. මුලින්ම මම භාෂාව ඉගෙන ගත්තා. ඊට පස්සේ මට ව්‍යවසායික වෙන්න තමන්ගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒක බොහොම පොඩි මට්ටමින් බොහොම සුළුවෙන් පටන් අරගෙන ඒක ඇත්තටම මුලින්ම මම ලංකාවේ ස්පයිසස් කුළුබඩු ඒතර ලංකාවේ කෑම ශ්‍රී ලංකාවෙන් ආනයනය කරලා ජපානයේ බෙදා හරින්න පටන් ගත්තා. ඒ වගේ පොඩියට පටන් අරගෙන කාලයත් එක්ක ටික දියුණු කරගත්ත ව්‍යාපාරයක් තමයි මේක. එහෙම පුංචියට පටන් ගත්ත මේ ස්පයිස් ලංකා ව්‍යාපාරය අද වෙනකොට 100%ක්ම ශ්‍රී ලාංකිකයන්ට රැකියාව අවස්ථා ලබා දීලා ඇත්තටම ලංකාවට විදේශ විනිමය ගෙනියන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳ ඇත්තටම මට නිහතමානී සතුටක් තියෙනවා. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම මගේ දෙමව්පියන්ට. ඇත්තටම දෙමව්පියන් හින්දා තමයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ. ඊළඟට මගේ ආදරණීය බිරිඳ මම හිතනවා මගේ ව්‍යාපාරයේ ගොඩක් දියුණු වුණා නම් ඒ දියුණු වීමේ මුල හිටිය මගේ බිරිඳ ගොඩක් මගේ පිටිපස්සෙන් ඉඳලා මේ ව්‍යාපාරයේ දියුණුවට සහයෝගය දුන්නා. ඒ වගේම ජපානයේ අපිට පරණ අපේ ගොඩක් හිතවත් හිතමිතුරාදීන් ඇත්තටම මට ගොඩක් අතහිත දුන්නා. මට ඇත්තටම අමාරු අවස්ථාවලදී ඒ හැමෝලම මට නම් වශයෙන් කියන්න බැරි වුණත් හැමෝලටම මම මේ අවස්ථාව ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මම ජපානයේ ජීවත් වුණත් මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්. ඇත්තටම මගේ එක කකුලක් ශ්‍රී ලංකාවේ තියෙනවා කිව්වොත් ඒක නිවැරදි. මම ඔයගොල්ලන්ට කියන පණිවිඩයක් තමයි ඇත්තටම ජපානයට එනවා නම් හරි මාර්ගෙන් ජපානයට එන්න. හරි මාර්ගෙන් ජපානයට එන ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ හැකියාවට රැකියාව අවස්ථාවන් ඕනතරම් තියෙනවා. ඒ වගේම හරි විදියට ජපානයේ එන ඔයගොල්ලන්ට ඇත්තටම මට උනත් උදව් කරන්න අවස්ථාවක් තිබුණොත් මම උනත් කරන්න පුළුවන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික රූපවාහිනියේ මිස් ට්‍රැවෙලර් වැඩසටහන හරහා මම ඔබ සැමට විවෘත ආරාධනාවක් කරනවා. ඔබටත් ව්‍යවසායික වෙන්න අවශ්‍ය නම් ඔබ අවශ්‍ය ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග අවශ්‍ය ශ්‍රී ලංකාවේ තේ කුළුබඩ ඒ වගේ ද්‍රව්‍ය ජපානයට එවන්න අප ආයතන හා සම්බන්ධ වෙන්න ඔබටත් පුළුවන්. www.spice-lanka.jp වෙබ්සයිට් එක හරහා හෝ Facebook එක හරහා අපව සම්බන්ධ කරගන්න. එතකොට ඔබටත් ව්‍යවස්ථායකයෙක් වීම සඳහා අවස්ථාවක් උදා කරන්න පුළුවන්. මගේ ස්පයිස් ලංකාවේ ලංකාවේ කුළුබඩු ජපානයේ බෙදා දෙනා වගේම ශ්‍රී ලංකික රෙස්ටුරන්ට් එකක් තියෙනවා රෙස්ටුරන්ට් රන්දිව කියලා. ඒකිනුත් ලංකාවේ ප්‍රණීත ආහාර අපේ ජපාන් ජාතිකයන්ට හඳුන්වලා දෙන ගමන් ශ්‍රී ලාංකිකයෝ ඇත්තටම රස විඳිනවා. ඒ වගේම අපේ මොබයිල් කිචන් කාස් තියෙනවා. ඒවත් අපි එක උත්සව සඳහා පාවිච්චි කරනවා. ඇත්තටම එක අභියෝග එන්න පුළුවන්. ඒවට ඉතින් කොහොම හරි මුහුණ දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අතෑරියොත් කවදාවත් අපිට ඉස්සරහට යන්න බෑ. අභියෝග වලට මුහුණ දෙමින් කොහොම හරි අපේ ටාගට් එකක් තියාගෙන ඒ ටාගට් එකට යනවා නම් කවදාකවත් වරදින්නේ නැහැ. Miss Traveller, Tamasha's Diary. ඉතින් මේ විදිහට අද දවසේ මට ලැබෙන වෙලාව අවසන් වෙනවා. හරියටම තව දවස් 7කින් මම එන ඕගලගේ ගෙදරට ජපානයේ වටේම රවුමක් එක්කගෙන යන්න. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. මේ Miss Traveller Tamasha's Diary. In the heart of Southeast Asia, a world of enchantment awaits. From lively cities to ancient Mahayana temples, this captivating land invites you to explore its hidden treasures, the warmth of its people, the richness of its culture, and the timeless beauty of this golden land. Stay tuned for an unforgettable journey. Mingalaba, Myanmar. ආසියාවේ ඓතිහාසික උරුමයන් සොයා යමින් සොඳුරු මියන්මාරයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් විඳ ගන්න. Smart Travels ඔබේ සංචාර සිහිනය සැබෑ කරයි.